ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම කුෂාණී කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළට මරණ පරීක්ෂණ කඩිනම් කරන්නයි මරණ පරීක්ෂකවරුන්ට දැනුම් දෙයි ජාතික ආරක්ෂාව තහවුරුයි ඇඳිරි නීතියත් ඉවතට ශෝකේ පළ කරමින් අයිෆල් කුණත් කලුවර වේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පස්වරුවේ දිවයින ස්ථාන 8ක සිදු වූ පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. තුවාලකරුවන් සංඛ්‍යාව 500ක් පමණ වන බවයි එම කාර්යාලය සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් හා සැකකාරියන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රහාරයත් සමග ඊයේ සවස සිට දිවයින පුරා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කෙරුණා. පාස්කු ඉරිදා එදී තිබූ ඊයේ දිනේ කතෝලික දේවස්ථානවලට විශාල වශයෙන් බැතිමතුන් පැමිණ සිටියා. ඊයේ පෙරවරුවේ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේවමහිය අතරතුර පිපිරීමක් සිදු වුණා. එම වේලාවටම කඳාන කටුවා පිටිය සුදු වූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේද පිපිරීමක් සිදු වුණා. දේවමහියට සහභාගී වූ බැතිමතුන් සිටි ස්ථානයේදී මෙම පිපිරීම සිදු වුණේ. කොච්චිකඩේ හා කටාන කටුවා පිටියේ දේවස්ථානවල පිපිරීම් සිදුවන අතරතුර මඩකලපුව සයොන් දේවස්ථානයේද පිපිරීමක් සිදු වුණා. මේ අතර කොළඹ කිංග්ස්බරි, ශැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල්වලද පිපිරීම් සිදු වුණා. එම පිපිරීම් වලින්ද පුද්ගලයන් රැසක් මිය ගියා. තවත් පිරිසක් තුවාල ලැබුවා. දෙහිවල සත්වෝද්‍යාන ඉදිරිපිට පිහිටි ටොපිකල් ඉන් හෝටලයේ සිදු වූ පිපිරීමෙන් එම ස්ථානයේදීම පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පිපිරීමෙන් තුවාල ලැබුවන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. සත්වෝද්‍යානයේද తాවකාලිකව වසා දැමුණා. දෙමොටගොඩ නිවාස සංකීර්ණයක පොලිසිය සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අතරතුර පිපිරීමක් සිදු වුණා. මෙම සෝදිසි මෙහෙයුමට සහභාගී වූ පොලිස් නිලධාරීන් 3 දෙනෙකු සිද්ධීන් ජීවිතක්ෂයට පත් වුණා. එහිදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත්තා. ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. සමාජ මාධ්‍ය ජාල වාරණයද ඉවත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. කටකතාවලට හසු නොවි ආරක්ෂක අංශවලට සහාය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කටකතාවල් වලට අහුන්කන් නොදී සාමකාමීව ආරක්ෂා අංශ වලට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා අන්තවාදී කණ්ඩායම ඇවිල්ලා මේ රටේ ජනතාව තුළ යම්කිසි ભેදයක් ඇති කරයි කියලා අපි හිතනවා ඒකටත් අහුන්කන් නොදී සාමය ආරක්ෂා කරන්නට පුළුවන් තරම් සහයෝගය අපේ ආරක්ෂක අංශයට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා වැරදි කරුවන් ටික ඔක්කොම දැන් අතනඟට aran තියනවා තව පරීක්ෂණ කීපයක් ඉදිරියට කරගෙන යනවා ජාතික ආරක්ෂාව තර කරගෙන තියනවා මේ අවස්ථාවේදී මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ විමර්ශන කටයුතු සාර්ථකව සිදු කෙරෙන බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා ඒ වගේම මේ සිදුවන විමර්ශන ක්‍රියාවලියටත් අවශ්‍ය නිසා ඊයේ දහවල් පොලිස් ඇඳිරි නීතිය පැනීමට කටයුතු කළා දිවයින පුරාම බල ප්‍රවැත්තන ලෙසට. ඒ අනුව පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කිරීමට කටයුතු කළා. ඒ වගේම ඊයේ සිදු මේ බෝම්බ පිපිරීම් කීපය සම්බන්ධයෙන් මේ වෙද්දි සිදු කරන විමර්ශන ඉතාමත් සාර්ථකව සිදු වෙනවා. ලැබී තිබෙන තොරතුරු සහ විමර්ශනයේදී ක්‍රියාගත් කරුණු ඔස්සේ සාර්ථකව විමර්ශනය සිදු වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආයතන ගණනාවක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය වෙනවා. මේ සඳහා ඊයේ රාත්‍රී කාලය තුළ සිදුවීම් වාර්තා වෙන්නේ නැහැ. සාමකාමී තත්ත්වයක් තමයි වාර්තා වුණේ. ශ්‍රී ලංකා පොලිසියත් ඒ වගේම ත්‍රිවිධ හමුදාවත් අධිකරු ජනාධිපතිතුමාගෙන් ලැබුණු නිශ්චිත උපදෙස් අනුව ඒ අවශ්‍ය ආරක්ෂාව උපරිමයෙන්ම යොදවලයි තිබෙන්නේ. අපි ඒ සෝදිසි කිරීම් ඒ සියල්ල සිදු වෙනවා. විශේෂයෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන්
කටුනායක ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම් වලදී පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට ගුවන් හමුදාවට හැකි වුණා පයිප් බටයක් තුල සංගවා ආයෝජන මණ්ඩලයට ප්‍රවේශ වෙන මාර්ගයේ සංගවා තිබියදී මෙම පුපුරන ද්‍රව්‍ය සොයා ගැනුණේ දඹුල්ල නගරයේ ලැබුම්හලක රැඳී සිටි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකු හරහා ලැබුණු තොරතුරක් මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු වෙත්තේ ප්‍රශ්න කිරීම වලදී හෙළිවැත්තේ සැකකරුවන් කෑගල්ල සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දී තිබෙනවා T56 උණ්ඩ 152ක් සහ පිස්තෝල රැඳවුම් 8ක් සමග සැකකරුවන් දෙදෙනෙකු දියතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව පොලිසිය සමග එක්ව කළ මෙහෙයුමකදී මෙම උණ්ඩ සොයාගෙන ඇත්තේ සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි මේ අතර ඊයේ කොළඹ සිදු වූ පිපිරීම සඳහා අදාළ සැකකරුවන් රැඳී සිටි බව කියන පානදුර පරත්ත ප්‍රදේශයේ පිහිටි නිවස විශේෂකාර්ය බලකායේ පරීක්ෂාවට ලක් වුණා එහි තිබී පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයේට යොදා ගන්නා බැටරි යකඩ බෝල වයර් ආදී ද්‍රව්‍ය පොලිසිය සොයාගෙන තිබෙනවා පුලුස්සා දමා තිබූ දුරකථන සිම් කාඩ්පත් සහ ජංගම දුරකථන කිහිපයක්ද පොලිසියට හමු වුණා මෙවන විට ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරනවා පානදුර දකුණ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා කුලී පදනම මත මීට මාස දෙකකට පෙර වසරක් සඳහා මෙම නිවස කුලියට ලබාගෙන ඇති බව හෙළිව තිබෙනවා ඒ මාසකට රුපියල් 40,000 බැගින් වසරක කුලිය එකවර ගෙවා නිවස ලබාගෙන ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණේ ඊයේ සිදු වූ ජාතික ඛේදවාචකයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීමට ඉදිරිපැය කිහිපය තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිවේදනය කරනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරරේකු ඇතුළු විශේෂඥයින් කිහිප දෙනෙකු මෙම විශේෂ පරීක්ෂණ මණ්ඩලයට ඇතුළත් වනු ඇති දෙවෙනි ස්ථාන අටක සිදු වූ පිපිරීම් වලින් තුවාල ලැබුවන් වැඩිම පිරිසක් ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. එහි නවතම තත්ත්වය පිළිබඳ දැන ගැනීමට අප දැන් සම්බන්ධ කර ගන්නවා. එහි සිටින අප නියෝජිත ඖෂධ ප්‍රියංකර. ඖෂධ මා මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අපට ලක්න ලැබෙනවා මේ අවස්ථාව වෙන විට මෙහි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙනවා ඒ සමගම මේ අවස්ථාවේදී ජෝන් නමරතුංග අමාත්‍යවරයා මේ ජාතික රෝහල සඳහා පැමිණ සිටින ආකාරයක්ද අපට දක්න ලැබෙනවා විශාල ජනතාවක් අපට දක්න ලැබෙනවා මේ අවස්ථාවේදී අවට විශේෂයෙන්ම විදේශ මාධ්‍යවේදීන් පවා විශාල ප්‍රමාණයක් මේ රෝහල් පරිශ්‍රයේ අවට සිටිමින් තමන්ගේ වාර්තා කටයුතු සිදු කරනවා सेवक मंडल सत्कार प्रधान कार्य मम गीवे देशीय विदेशीय संचारक बम की बेलवा कथा
ඒ වැඩ කටයුතු හරියට කෙරෙනවා. ඒකෝට හෝටල් වල වැඩ කරපු සේවක සේවිකාවන්ටත් මෙතන කීප දෙනෙක් ඉන්නවා. ඒ අයත් කතා කරුවා. ඉතින් රජය මේ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. හෙට භූම දාන කිරීමේ කටයුතු කෙරෙනවා මේ මීගුමේ කටුවපිටි පල්ලියේ. ඒකට තමුන්නාන්සලා සහභාගී වෙන්න. මොකද මේ දේයන් වැඩි තියාගන්න බෑ. ඒවා බොහොම අමාරුවෙන් කරැසි කරගෙන ඒවට වුණා කරන නීතිමය ප්‍රශ්න විසඳගෙන තමුන්නා. ඊය වෙනකොට සංචාරකයන් 28 දෙනෙක් පමණ බොහොමයක් දෙන ප්‍රතිකාර ලබා ගිහින් ඊට අමතරව දැනට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා සංචාරකයන් 12ක් පමණ. ඒගොල්ලන්ගේ තත්ත්වය හොඳයි අවශ්‍ය සියලුම දේවල් ලබා දීලා තියෙනවා. රටවල් හැටියට කිව්වොත් දැනට චීන ජාතිකයන් ඉන්නවා 5 දෙනෙක් විතර, බංග්ලාදේශ ජාතිකයෙක්, ජපාන් ජාතිකයෙක් ඒ වගේ රටවල් කීපයකින් ඉන්නවා. මියගිය දැනට සංචාරකයන් පිළිබඳ ගණන් කිරීම සිදු කරගෙන පවතිනවා. යනවා හරියට ඒක හන්දයි හරි ගණක් කියන්න අමාරුයි. ඒ සියලුම අවශ්‍ය දේවල් එතන මියගිය ගොල්ලන්ගේ संचारक पोलिसी एक पर करेंगे ना ना बट यार बिकॉज़ देयर आर सम बॉडीज इवन इन द मोर्चुरी वी कैन बी आइडेंटिफाइड योर थिंग इज देयर आर बॉडीज इन दिस हॉस्पिटल एज़ वेल व्हिच इज नॉट ट्रांसफर्ड टू द मोर्चुरी पुलिस थैंक यू वेरी मच අනුතුරුලින් තුවාල ලබා රෝහල වෙත රෝගීන් 263 දෙනෙක් පැමිණියා. එයින් රෝගීන් 206 දෙනෙක් අපි වැඩිදුර ප්‍රතිකර්ම සඳහා රෝහල වෙත ඇතුළත් කරගත්තා. ඒතර මේ වෙනකොට සමහර රෝගීන් එනුත් ප්‍රතිකාර ලබා පිට වී ගිහින් ඉන්නවා. ඒ වගේම රෝහලට පැමිණි රෝගීන්ගෙන් 50 දෙනෙක් මිය ගියා. ඒතර මේ අතරතුර ශ්‍රී ලාංකික පුරවැසියන් වගේම විශේෂ ජාතිකයනුත් ඉන්නවා. මේ වෙන විට අපගේ ජාතික සත්කාර එකක තුල තවත් 7 දෙනෙක් ප්‍රතිකාර ලබා ගන්නවා. මේ වෙලාවේ උන්ගේ තත්ත්වයත් බරපතලයි කියලා තමයි කියන්න වෙන්නේ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබුවන් මීගමුව මහරෝහලට ඇතුළත් කෙරුණා. එහිදී පුද්ගලයන් 102 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්ද්‍රගුප්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේ. සිරුරු 84ක් මේ වන විටත් ඥාතීන්ට බහර දී අවසන්. 39 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල්වලට යොමු කර තිබෙනවා. පුද්ගලයන් 62 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ. හඳුනා නොගත් විදේශිකයන් 25 දෙනෙකුගේ සිරුරු පොලිස් මృత ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වනවා. කොළඹ මීගමෝ සහ මඩකලප යන ප්‍රදේශවල සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය ඇතැම් විදේශිකයින් පිළිබඳ තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය අනාවරණය කරගෙන තිබෙනවා. මියගිය විදේශිකයින් 11 දෙනෙකු පිළිබඳ තොරතුරු කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා. ඉන්දියානුවන් 3 දෙනෙකු, පෘතුගාල ජාතිකයෙකු, තුර්කි ජාතිකයන් 2 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 3 දෙනෙකු සහ ඇමරිකානුවන් 2 දෙනෙකු ඒ අතර වෙනවා. තවත් විදේශිකයන් 3 දෙනෙකු අතුරුදන් වැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. ප්‍රහාරවලින් විදේශිකයන් 19 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලැබූ එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පවසා ඇත්තේ මෙම ප්‍රහාරයෙන් තම බිරිඳ, දියණිය සහ පුත්‍රයා මියගොස් ඇති බවයි. මීගමුව සහ මඩකලපුව රෝහල් අධ්‍යක්ෂවරුන් සඳහන් කර ඇත්තේ කිසිදු විදේශිකයෙකු තුවාල ලබා සිය රෝහල්වලට ඇතුළත් නොවූ බවයි. එසේම කිසිදු විදේශිකයෙකුගේ මృత ශරීරයක් එම රෝහල භාරයේ නැති බවත් අධ්‍යක්ෂවරුන් පවසනවා. ප්‍රහාරවලට ලක් වූ විදේශිකයන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා 02-94-11-23-23-015 දුරකථනය පැය 24 මුළුල්ලේ විවෘතව තිබෙනවා. මෙම ප්‍රහාර සංචාරක ශේෂ්ත්‍රයට බලපාන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා මෙසේ අදහස් පළ කළා. තුවාල වූ අයගේ ඒ ප්‍රතිකාර සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය තක්සේරු කරන්නටත් ඒ අය වෙනුවෙන් කළ යුතු දේවල් සොයා බලා කරන්නටත් අපි යොමු වුණා. අවාසනාවකට ඊයේ රෑ වෙනකොට මේ මරණ සංඛ්‍යාව 32 සිට 39 දක්වා වැඩි වෙලා තිබෙනවා. දැනට රාජ්‍ය රෝහල්වල සහ පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබන අයගේ සංඛ්‍යාව 28ක් හැටියට තමයි අපි ගණනය කළ තියෙන්නේ. විදේශ අමාත්‍යාංශයේ පත්කරන ලද කණ්ඩායම එක වැඩ කරන්නට අපි කණ්ඩායමක් පත්වන සංචාරක අධිකාරිය හැටියට මේ අය සම්බන්ධයෙන් කළ යුතු දේවල් මේ තානාපති වරුන් මාර්ගයෙන් එයාගේ පවුල් වෙනුවෙන් ඉෂ්ට කරන්නට. එක්සත් ජාතික පක්ෂයේ මේ දින රැලිය සහ පෙරපාලිය නොපැවැත්වීමට තීරණය කර ඇති බව පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසනවා. සිදුව ඇති ඛේදවාචකයත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ. එත් සමගින් IT මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පස්වරු දෙකේ සිට අපගේ පැන් පැපත් විකාශයේ බලාපොරොත්තු වන්න. www.itnnews.lk